ආගමට එන්න මොනවද මේ ප්‍රධාන මොනවද බැලුවද මුස්ලිම් කට්ටිය බැලලාවද නැත්නම් කුරාන ඉගෙන ගත්තසාවද කොහමද ඔයා මේ පැත්තෙන් එන්න ඔයාට කැමති වුණ කියලා පොඩ්ඩක් ඇත්ත වශයෙන්ම ඔබතුමා තරහ වෙන්න බෑ මොකද මම මුස්ලිම් වරු දිහා නම් බැලුවත් මට දකින්න ලැබුණේ නැහැ ඉස්ලාම් සම්බන්ධව තේරුණාද නමුත් මම පොත්පත් සම්බන්ධව හැදෑරුවා ආගම් සම්බන්ධව දර්ශනවාදී සම්බන්ධව ඉතින් මේ දැන් බෞද්ධ දර්ශනය කිව්වම මේක දර්ශනයක් හරි ඒක ඒ වගේම හින්දු ධර්මය ගත්තාම ওই වගේ තියෙනවා අදේවවාදී ওই වගේ තියෙනවා නමුත් ඉස්ලාම් ධර්මයේ හදාරනකොට ඇත්ත වශයෙන්ම ඒක ආගමක් නොවේ මා දැක්කේ ඒක ප්‍රායෝගික ජීවන ක්‍රමයක් ප්‍රැක්ටිකලි ඒ කියන්නේ සම්පූර්ණ අංග සම්පූර්ණයි හරිද අනික තමයි මේ වක්තෘවරු කිව්වහම දැන් එක එක දැන් ජේසුතුමා වක්තෘවරයෙක් නබිවරයෙක් ප්‍රොපට් ඒ වගේම බුදුහාමුදුරුවෝ ඒ වගේ ඉන්න වක්තෘවරු හැටියට ඉන්නවා දැන් ඒ හැම ආගමකම ඒ වක්තෘතුමන් වල තමයි මූලිකත්වයේ ධර්මයේ ඒ ආගමේ නාමය ඇවිල්ලා තින්නේ එහෙමයි නමුත් ඉස්ලාම් ධර්මයේ එහෙම නෙමෙයි ඉස්ලාම් ධර්මයේ කිව්වම මෙලෝ පරිපාලනය කරන එකම බලවේගයක් ඒ කියන්නේ ස්වම් පෝෂණය කරන අල්ලාහ දෙවියන් වහන්සේ ඒක තමයි මූලිකත්වය එතන තමයි ස්ථාවරය විශ්වාසය අනික තමයි අර වක්තෘවරුන් හැම කෙනෙකුටම අපි ගෞරව කරනවා ඒ වක්තෘවරු කියපු විදිහට අවසාන වක්තෘතුමා කවුද මොහමඩ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතකොට එතුමා කිව්ව විදිහට අපේ ජීවිතේ අපි ගොඩනගා ගන්නවා මේක ඒකයි ප්‍රායෝගිකයි කියන්නේ අනික නැමදුමට පමණක් සීමා වෙලා නැහැ